ගුවන් විදුලි රංග මඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. අහම්බකාරක. මට අමතක වුණා. ඇත්තටම මට මතක නැති වුණා. මොකද්ද? වයස. මොකක්? ඔව්. මගේ වයස මට අමතක වුණා වින්ද්‍ය. ඇත්තම කියනවා නම් ඒකයි සිද්ධ වුණේ. කියන ලස්සන විතර. වයස අමතක වෙනවද මිනිස්සුන් මිනිහෙකුට? හ්ම්. හටපහක මිනිහෙක් 18 කෙල්ලෙක්ව දපිනි දා ගන්න හදපු විලි ලැජ්ජ නැති උත්සාහය සාධාරණීකරණය කරන්නද හදන්නේ පාර නෑ වින්ද්‍ය නෑ කිසි දෙයක් සාධාරණීකරණය කරන්න උත්සාහ කරන්නේ නෑ මං විද්‍යාඥයෙක් පරේෂකෙක් හැටියට මං දන්නවා මහ ලොකු විද්‍යාඥයා පරේෂකයා පරිශනේට නිස්කලංකී වුමනයි කිය කියා කැලෑ වැදලා තියෙන්නේ කෙල්ලොත් එක්ක. ওই කතාව අසාධාරණයි වින්ද්‍යා. කෙල්ලොත් එක්ක නෙවෙයි කෙල්ලෙක් එක්ක. එහෙම කියන්න. ඔයා හොඳටම දන්නවා මං නිරත වෙලා වුණ පරිශනේ මොකද්ද කියන එක ගැන. ක්වොන්ටම් ගුරුත්වාකර්ෂණය ගැන පරිශන කරන කවුරුවත් අපේ රටේ නෑ. මං ප්‍රංශයේ ඉන්න දවස්වල ඒ න්‍යායික භෞතික විද්‍යා කේන්ද්‍රයේ අධ්‍යයන කණ්ඩායම මුණ ගැහුණා මට. එහෙම මුණ ගැහුණට පස්සේදී තමයි මට හිතුනේ හුදකලාව හරි මං දන්නවා විමලේ අතීතේ. ඒව ආයෙත් වමාරණ්ඩු වුණා නැහනේ. මං ඔයාට කොයිතරම් නිදහසක්ද දීලා තිබුණේ. මං ඔයාව මොන තරම් විශ්වාස කළාද? මං මොන තරමක් වගකීම් දරාගෙන හිටියද? ගෙදර වැඩ කටයුතු ඔක්කොම බලා කියාගත්තා. ඔයාට නිදහසේ ඉන්න ඉඩ දුන්න මං. ඒත් අන්තිමට ඔයාට ඔයාට බොහොම ස්තුතියි වින්ද්‍ය. ඒ සහයෝගයට ඒ වුණත් මොකද ඒ වුණත් කිව්වේ? ඔයා සරින් සරේට කෝල් කර කර බොහොම ජාරුවෙන් කතා කර කර කැලේට එවපු මාධ්‍යකාරයෝ පත්තරකාරයෝ හැමදාමත් මට මොන තරමක් නම් කරදර කළා. එතකොට විමල්නාත් සර් ඇත්තටම මොහොකටද ඔය ක්වොන්ටම් යාන්ත්‍රණය කියන්නේ? මම මේ භාවිත කරන කම්පියුටරේ පේනවනේ. ඔව්. ඒකත් ක්වොන්ටම් යාන්ත්‍රණයේ එක ඵලයක්. ආවර්තිත චක්‍රය කියලා හයිඩ්‍රජන් වල ඉඳන් යුරේනියම් දක්වාම මේ මහා විශ්වය හැදිලා තියෙනවයි කියලා සැලකෙන හැම මූලද්‍රව්‍යයක්ම ලැයිස්තුගත කරලා තමයි ආවර්තිත චක්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට සර් ඔය ක්වොන්ටම් යාන්ත්‍රණය ගැන අදහසක් මුලින්ම ඇති උනේ කොයි කාලෙදි කියලාද අපි ලියන්නේ? ඇත්තම කියනවා නම් වින්ද්‍යා, මාධ්‍යවේදියෝ මාව එහෙම මඩවනකොට මට හිතුනේ මේ පර්යේෂණයේ පැත්තකට දාලා විද්‍යා ගුරුවරයෙක් හැටියට කටවුට් පෝස්ටර් ගොන්නක් පාර දිගේ ගහගෙන ඒල
ලෙවල් පන්තියක් පැවැත්වුවා නම් වැඩිය නරකද කියලා. ඒ වුණාට මේ පත්තර පිටුවක් පුරාම හරි ලස්සන ආටිකල් එකක් ලියලා තිබුණානේ අනුහස් මේ එදා. ලස්සන ආටිකල් එකක්. ඒකද මට ඕනේ උනේ. ඔයාට ඕන උනේ මොකද්ද කියන එක දැනුවිනේ මට තේරෙන්නේ. වින්ද්‍යා. ඔයා ඔය කතා කරන්නේ හිතට එකඟව නෙවෙයි. ඒ වුණත් මන් දන්නවා ඔයාගේ කේන්තිය අසාධාරණ නැහැයි කියලාත්. අසාධාරණ වැඩ කළේ කවුද? කලා නෙවෙයි වින්ද්‍යා. උනා. මොකද ඒ කතාව? යකාගේ සාධාරණීකරණයක් නේක? වින්ද්‍යා. මට ඔයා එක්ක තර්ක කරන්න ඕනේ නැහැ. ඔයා හරි. ඔයා නිවැරදි. මං වැරදි. ලැජ්ජ නැති කමක මොහත? හටුගානේ තමුන්ගේ වයස ගැනවත් ඉතල? මං මුලින්ම කිව්වනේ වින්ද්‍යා. මට වයස මතක නැති වුණා කියලා. කොහොමද මිනිස්සු එහෙම වෙන්නේ? වෙන්නේ කොහොමද කියලා නම් මන් දන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ එහෙම උනායි කියන එක විතරයි. අනේ මන්ද වින්ද්‍යා. භෞතික විද්‍යාව මහ විකාර විදිහට විස්තර කරන මේ පුදුම ලෝකේ hina vevi anda anda santosa vevi kanagaatu vevi manushyo hatiyata jeevathena me api kawuda ape attama bhumikawa mokadda lokaya pirila tiyenne avakashaya padartha walin hadunu අල්පකාලික ක්වන්ටා වලින් නම් ඇත්තටම අපි කවුද කියලා හොයාගන්නයි මට ඕනේ උනේ. අපි හැදිලා තියෙන්නේ ක්වන්ටා වලිනුයි පාටිකල්ස් වලිනුයි විතරක්ද? එච්චරමද? ඕන්න ඔය වගේ ප්‍රශ්න ගණනාවක අතරමං වෙලා වුණු මට කාලය ගමන් කරන වේගය තේරුණේම නෑ වින්ද්‍යා. තේරුණේම නෑ. මට තේරෙනවා විමලනාත් සර්. ඇත්තම කියනවා නම් සර් මටත් තියෙනවා ඔය ප්‍රශ්නම. සර් මට වෙලාවකට හිතෙනවා අපි හැදිලා තියෙන්නේ කොහොමද? මොනවයින්ද කියලා. දැන් සර් මිනිස්සයා නිර්මාණය වුණේ ඔය ක්වන්ටා පාටිකල්ස් දෙකෙන් විතරක්ම නම් අපි කවුරුත් සමාන වෙන්න එපැයි. ඒත් හැමෝටම වෙනස් වෙනස් විදිහට හිතන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? අපේ හීන, අපේ හැඟීම්, අපේ දැනුම් පද්ධති මේවා මොනවද? කොටින්ම කියනවා නම් මේ සීමා මායිම් නැති විශ්වයේ අපි කවුද? උබතෝ කෝටිකයක්. මට මෙහෙමත් හිතෙනව පසන්. කොහොමද සර්? මුලින්ම අපි හිතමුද මේ මිනිස්යාය කියන්නේ මේ ලෝකේ නිරීක්ෂණය කරන කණ්ඩායමකටයි කියලා. පිස්සුද සර්? තියෙන දෙයක් කාලා එන විදිහක් බලා ගන්නවා මිසක්
අපේ මිනිස්සු නහරි. ඕන්න ඔයා මට හොඳ පොටක් පාදලා දුන්නා. පොටක් කිව්වෙස? තියෙන දෙයක් කාලා. එන්න හැටියකට ජීවත් වෙන මිනිස්සු මැද්දේ ඉඳන් ඒ සමාජයේම අඩිය තියන් ඉඳන් ඊට එහාට යනවයි කියන එක ඇත්තටම දිවි නසා ගැනීමක් වෙනවා තමයි. එකවස නිරීක්ෂකෙක් වෙනවයි කියන එකද? ඔව්. ඒක මොන තරම් ගැටලු සහගතද කියන එක මන් දන්නවා. මට තාරංචි ටික ටික. මොනවද ඔයා දන්නේ? නෑ, මේ වින්ද්‍යා මැඩම් සර්ගෙන් වෙන් වෙන්න කියලා. හරි. අපි පෞද්ගලික ප්‍රශ්න පැත්තකින් තියමු. මුලින්ම අපි මෙහෙම හිටමු. අපි පවතින්නේ මේ මහා විශ්වයේ කොටසක් හැටියට නෙවෙයි පසන්. ඒකේ අතිශයින් ක්ෂුද්‍රම කොටස හැටියට. ඒක අපිට තේරුම් ගන්න මොන තරම් කාලයක් ගත වුණාද? අපි ජීවත් වෙන්නේ විශ්වයේ හරි මැද පිහිටලා තියෙන ග්‍රහ වස්තුවක කියලයි කාලයක් අපි විශ්වාස කළේ. ඒක එහෙම නෙවෙයි කියලා දැන් අපි දන්නවා නේද සර්? අපි පවතින්නේ සත්ව ශාක පවුල් වලට සම්බන්ධයක් නැති ඒ පවුල් වලින් බැහැරව කියලා කාලයක් තිස්සේ අපි විශ්වාස කළා. ඒත් ඒකත් එහෙම නෙවෙයි කියලා දැන් ඔප්පු වෙලා. රසි, එන්න, දොර ඇරලායි තියෙන්නේ. හොඳයි. ඔහොම තියලා යන්න. මම පස්සේ කතා කරන්න. පසන්ට මම්මි අති පෞද්ගලික කාරණාව කියන්නේ තොරතුරු වාර්තාකරණයක් හැටියටවත් උපාදූපයක් හැටියටවත් නෙවෙයි. පසන් මගේ එකම ගෝලයා නිසා. විශේෂයෙන්ම මේ ඔයා මං වගේම නිරීක්ෂකයෙක් නිසා. කියන්න සර්, මටත් අඩමානෙට හිතුණ විදිහට වින්ද්‍යා මැඩම්ගේ විරසකයට හේතු වුණේ උපසන්. ඒ ඔය ගෑනු ළමයා තමයි. හැබැයි සර්, ළමයන ලස්සනයි. මටත් එහෙම පෙනුණා ටික කලකට කලින්. ඇයි සර්? තවමත් ඒ ළමයා ලස්සන ඇති. ඒත් පසන්, ඒ ලස්සන දැන් මගේ ඇස් දෙකට අවශෝෂණය වෙන්නේ නැහැ ඒ තරමටම. ඇත්තම කියනවා නම් ඇස් දෙකට නෙවෙයි හිතට. කාලයක් යනකොට එහෙම වෙනවා තමයි. මේ කවුද සේ? මේ වත්තේ මුරකාරයාගේ දෝනියෙන්ද?
කිලෝමීටර් එකකට විතර එහා අන්න අර පේන විල්යායේ කෙළවර තමයි මිනිහාගේ පැල තියෙන්නේ. ඒ කියන්නේ සර්ට කෑම සප්ලයි කරන්නේ? ඔව්. කාලයක් තිස්සේ මං හිතන්නේ මේ අවුරුද්දක දෙකක වගේ ඉඳන් ඔය කෙල්ල එනවා මෙහාට. ඔය වගේම තොරට තට්ටු කරනවා. කෑමද? කෑම නම් ඔය මේසෙ උඩින් තියලා යන්න. පසන් විශ්වාස කරයිද නැද්ද මන් දන්නේ නෑ. අවුරුදු දෙකක් යනකම්ම සිද්ධ වුණේ ඔච්චරමයි. මං ඔය ළමයාව කළුද සුදුද කියලවත් දැකලා තිබුණේ නෑ ඒ මුළු කාලෙදිම. ඒ කොහොමද සර්? දැන් මං කිව්වේ ඒ විදිහමයි. දොරට තට්ටු කරනවා, මේසෙ උඩින් තියන්න කියලා මං අහක බලාගෙනම කියනවා, එයා එනවා, මේසෙ උඩ කෑම පිඟාන තියනවා, හැරිලා යනවා. එච්චරයි. ඉතින් සර්, ලැබ් එක ඇතුලේ සමාධියකට සමවැදිලා වගේ හැමදාමත් ඔන්නු මට එක දවසක් ලොකු වෙහෙසක් දැනෙන්න ගත්තා. ඒක මහ පුදුමම විඩාවක්. විඩාවක් කිව්වේ? වචනේ පරිසමාප්තාර්ථයෙන්ම එක පසන් මගේ අභ්‍යන්තරයේ උන වෙනසක්. හිතටත් කයටත් එක වගේ බලපෑමක් කළ වෙනසක්. ඒකවිස කොයි විදිහේ? මට මහ පුදුම දාහයක් දැනෙන්න වුණා. හරිම අපහසුවක්, අසහනයක් දැනුණා මට. මට හිතුණා හයි ප්‍රෙෂර් වගේ තත්ත්වයක්ද කියලාත්. කොහොම වුණත් මං හුලන් ටිකක් වදින්න විතුලට බැස්සා. හරි පුදුමයි සර්. සර් විතුලේ ඉන්නව දැක්කමයි මං. කවුද ලම්? ඇයි සර්, මං කොච්චර දවසක් නම් සර්ට කෑම අරන් ඇවිල්ලා තියෙනවද? උදේට, දවල්ට, රෑට, මේ තුනටම. හරි. යන්න. ගිහින් තියන්න. හා සර්. මට තේරෙන්නේ නෑ පසන්. මං ඒ ළමයාගේ පස්සෙන් ගේ ඇතුළට ආවේ කිසිම චේතනාවක් ඇතිව නෙවෙයි. ඒත් බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑයි කිව්ව වගේ මං එහෙම ඇවිදගෙන ගියේ ටිකක් ඉක්මනින්. කෙල්ල
බොහෝම කටිසර විදිහට කෑම පිඟාන තියලා පිටිපස්සට හැරුණේ මල්ලකට. කෙලින්ම කිව්වොත් මගේ ඇඟට. ඊට පස්සේ මොනවද උනේ මොනවද නූනේ කියලා තාමත් නිච්චියක් නිනව්වක් නෑ මට. මම අන්තමන්ද උනේ එයා කිව්ව කතාව. මං හැමදාමත් පිඟාන තියල බලාගෙන උන්න සර්ගේ මූණ දිහා. ඉර ලස්සනට පායලා තිබුණ දවස්වල සර්ගේ මූණ හීංගිරි හරි ලස්සනට පෙනුණා මට. සර්ගේ රැලි ගැහුණ සුදු කොණ්ඩෙ වගේම තඹ පාට වේගෙන එන රැවුල දෙහත් මක් කී දවසක් නම් හොරෙන් බලන් ඉන්නත්ත. නාකි මිනිහෙක් කියලා හිතුනේ නැද්ද ඉතින්? නෑ සර්, නෑ. මට සර්ලාගෙ ඉන්නකොට ඇත්තටම දැනෙන්නේ හරිම ආරක්ෂාකාරී හැකියාවක්. හොඳයි සර්, විද්‍යාඥයෙක්නේ, පුළුවන් නම් කියන්නකෝ ඒ ඇයි කියලා. උබතෝ කෝටිකයක්. ඇත්තටම ඒකට හේතුව සර්ගේ වියපත් පෙනුම සර්. සර්ව පරිණත කරලා තියෙන්නේ සර්ගේ වයස. ඇත්තමයි සර්. ඕ, ඇත්තමයි. සත්තයි. පුදුමයි සර්. පුදුමිනුත් පුදුමයි. මොකද්ද පුදුමි? නෑ, නව යෝන් භාවය මහලු භාවයට ආකර්ෂණය වෙන එක. මේ ඇත්තටම සර් එහෙම වෙනවද? මං අහන්නේ එහෙම වෙන්න පුළුවන්ද? පසන්, ඒක නිශ්චිතයක් නෙවෙයි. වෙන්න බැරි දෙයකුත් නෙවෙයි. ඔව් ඔව්, ඒක හරි, ඒක හරි. ඒක නෙමෙයි උනේ නේද සර්? මගේ අත්දැකීමට අනුව නම් වෙන්න බෑයි කියලා කියන්න පුළුවන් කිසි දෙයක් නෑ මේ ලෝකේ. ක්වොන්ටම් යාන්ත්‍රණයේදීත් කිසිම වස්තුවකට නිශ්චිත ස්ථානයක් නෑ කියලා නේද සර් උගන්වන්නේ? ඔව් ඔව්, කොන්ටම් පිම්ම කියලා කිව්වේ ඒකනේ. පසන්, මේ ස්වභාවය වෙනස් වෙන්නේ යම් වස්තුවක් මූණට මූණ හමු වෙලා වෙනත් යමක් එක්ක ගැටෙනකොට, එමත් නැත්නම් ප්‍රතික්‍රියා කරනකොට විතරයි. ඒ එක එක වස්තු එක තැනකින් තවත් තැනකට පනින්නේ ඒ පැනිල්ල සිද්ධ වෙන්න කලින් පුරෝකථනය කරන්න පුළුවන් විදිහේ රටාවකටත් නෙවෙයිනේ. එහෙම නේද සර්? බෑ, කිසිසේත්ම කලින් කියන්න බෑ. අරමුණක් නැති අහම්බයක් ඒක. ඒ වගේම අපි වුණත් අපි හැසිරෙන හැටි හරියට හරි
හරියට හරි පසන්. මනුෂ්‍ය හැසිරීම් රටාවේ උන නිශ්චිත සාමාන්‍ය ස්වභාවයක් නෑ. ඒකනේ මට මගේ වයස අමතක වුනේත්. අහම්බකාරක කැත්ලීන් ජයවර්ධන රචනා කළ නාට්‍යයක්. රඟපෑම් මාධ්‍යවේදියා ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ, විමලනාත් ලාල් සරත් කුමාර, පසන් බුද්ධික රොෂාන්, වින්ද්‍යා මේනකා රුද්‍රිගෝ, රසිකා බෝමිනි චිත්මා, නාද සංකලනය මලින්ත දේශප්‍රිය, ගුවන් විදුලි රංග මඩල, වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්.